නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛෝ බුද්ධානං උප්පාදෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ වැඩසිටිනා මහා සංඝරත්නයන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වී තිබෙන ඒ කටිනාන කරපු වස්සාරාධනා කරන්නාපු ඒ පිරිසත් එතනින් සිල් සමාදන් වෙච්ච අනිත් සෑම සියලු කෙනෙකුටම මතක් කරලා දෙන්නේ දැන් බණ අහලා තියෙන ඕන තරම් මේ බණවල් අහලා තිනවා ඉතින් මේ වෙලාවේ හැටියට අවස්ථාවේ හැටියට මම මාත්‍රුවකා කරලා ගත්ත ගාථාවේ හැටියට යම් කිසි කාරණාවල් ටිකක් සිහිපත් කරලා දීමටයි මම අවස්ථාව උදා කරගත්තේ. එහෙමනම් මාත්‍රුවකා කරලා දුන්නේ සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වීම කියන්නේ අති දුර්ලභම කාරණයක්. බුදුරජාණන් කල්ප කෝටි අසංකේය ගණන් යනවා එක කල්පයක තියෙන ආවිෂ මේ කිසි කෙනෙකුට මම විස්තර කරන්න ඕන හැම කෙනෙක්ම දන්නවා එක කල්පයක තියෙන ආවිෂ කොට එහෙමනම් අසංකේයයි කියන්නේ මේ ගණිතයේ තියෙන ඉහළම ගාන. ඉතින් ඒ තරම් කල්පවල ගෙවිලා යනවා කල්පවල ගෙවිලා යනවා බුද්ධ කියන වචනයක් අහගන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ තරම් දුක් සංසාර ගමනක් අපි මේ නිමක්කමක් නැතුව ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පේ කියන මේ සතර අසංකීය කල්ප ලක්ෂයටම මේ මහා භද්‍ර කල්පේ තමයි බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නමක් පහළ වෙන්නේ. ඒකත් බලන්න එතනින් දැන් එතන තියෙන විස්මිතම දෙයක් කියන්නේ ලෝ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවුරුදු පරමාවිස අවුරුදු 50000න් ඉහළ කාලවල තමයි පහළ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නමක් වෙච්ච නිසා මේ කල්පේදී අවුරුදු 40000 30000 20000 ඒ විදිහට ඇවිල්ලා අන්තිම මතු අපේ බලාපොරොත්තු තියෙන මෛත්‍රී පිටකෝ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ජීවමාන අවුරුදු 80000ක් ජීවමාන වැඩ ඉන්නවා. අපිට මෙතනදී සිහිපත් කරලා දෙන්න තියෙන මතක් කරලා දෙන්න තියෙන්නේ එහෙමනම් මේ කල්පේ මේ හතර නමම අවුරුදු 40 පරමායස 40000 30000 20000 ආවන අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ නුන 10000 10000 ආවෙ නැත්නම් 1000 ආවේ නැහැ පරමායස අවුරුදු 120 තියෙන කාලේ පහළ වුණේ. ඒ මොකෝ ඒ බුදුරජාණන් වහන්සේලාට දේව ආරාධනාව කෙරුණයින් පස්සේ පස්මහා බැලුම් බලනවා. පස්මහා බැලුම් බලලා බුදු වෙන්නේ උවමනා කාලයේ ඒ හැම දේවල්ම හරියටම සුදුසු නාම මෙන්න මේ කාලය තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ කාලය අවශ්‍ය වුණයි කියන්නේ ඊ පිටින්ම මේ සත්‍ය විනාශයට තියෙනවා ක්‍රම තුනකින් සත්‍ය විනාශය වෙන්නේ පරමායස අවුරුදු 10ට බැහැලා ඉංගියලදී අවුරුදු අසංකේයයට වෙනකම් ආවිෂ වැඩදෙනේ වෙනකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ අවුරුදු 100ටත් 100ටත් අතර කාලේ ඉහළ කාලේ පහළ වෙන්නේ. එතකොට ඒ අතරේ පහළ වෙනකොට ඒකටත් අවුරුදු 120ම තියෙද්දි ගත්ත ඉඳගෙන ඒකෙත් නරකම කල්ප අතුරු කල්පේ සත්‍ය විනාශයෙන් මිනිසු මේ විනාශ වෙලා අටමහා නරකාදී 136ක් නිර්වල් ඇතුළු ඒ නිර්වල්ම පුරෝණ කාලයක් මේ කාලය. මුන්ති මේ අපි බැලුවා මේ පොත්පත් ප්‍රයෝගික කරගෙන මේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ අන්නේ සත්‍ය විනාශයෙන් මේ මිනිස්සු මැරෙන කාලයක් කරගෙන. ඉතින් දැන් පරමායස අවුරුදු 80ටත් 5ට බැහැගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට තියෙන දේවල් මේ වෙලාවල්දී විස්තර කීම රමන්නේ නෙමෙයි මෙතනදී මම පෙන්නලා දෙන්නේ මේවා ප්‍රයෝගික කරගෙන අපි පුළුවන් තරම්ම බලන්න ඕන අපේ බුදු පියාණන් වහන්සේ අපිට මේ වගේ කාලයක පහළ වෙලා මේ විදිහේ දේශනාවල් කළා ඒ හැම දෙයක්ම දේශනා කරපු දේවල් හැම කෙනෙක්ම සිහියට ගන්න ඕන හැම කෙනෙක්ම ඒවා
නිරන්තරයෙන්ම පාඩම් කරගන්න ඕන, ධර්මය මෙනෙහි කරගන්න ඕන, ධර්මය අනුව ජීවත් වෙන්න ඕන. ආයිත් අපිට මෙතන බස් නැවතුම් පළක් වගේ තැනක් වෙලා තියෙන්නේ. හතර නම පිරිනිවන් පාලා දැන් පස්වෙනි බුදුරජාණන් වහන්සේ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වරද්ද ගත්තොත් වැරදුනාම තමයි. ඉතින් අපිට අපේ මේ ආත්මෙට ඉස්සෙල්ලා ආත්මේ පේන්නෙත් නැහැ, ඊළඟ ආත්මේ පේන්නෙත් නැහැ. ත්‍රි හේතු කියන කාවයට ඒව දැනගන්න පුළුවන්. ත්‍රි හේතු කියන දේ ලබා ගන්න ත්‍රිවිධ රත්නත්‍රයේට දිවිහිමියන් ගරු කරමින්, දිවිහිමියන් ඒට කටයුතු කරමින්, ඒ විදියට විචිකිච්ඡාවල් නැති ධර්මය ගැන සංඝයා ගැන විචිකිච්ඡාවල් නැතුව ඒ කටයුතු කරගෙන ආවම අන්න ඒව ලැබෙනවා. ඉතින් එතනදී දැන් මේ ස්වාමීන් වහන්සේ වදාරපු පරිදි අර පුළුවන් වෙලාවට මේ අවිලයේ කටයුතු කරනවා කිව්වම දැන් අපිට හොඳම දවසක් තමයි මාසෙ පොය කියන එක. අද 15ක පොය. තව දවස් 15ක් ගියාම මාසෙ පොය වෙනවා. හෙට ඉඳලා කලාවල් එක එක අවටට ගිහිල්ලා ඒ 15 වෙන දවසට මාසෙ පොය ඉල්ලිතක් භාවිත කරලා ලිතක් තියෙනකොට එතකොට මාසෙ පොය කවදද 15 කවදදී කියලා ගත්තා. ඒක එතකොට ඉස්සර හිටපු අය හතර පොයටම සිල් සමාදන් වුණා. දැන් ඒක කරන්නත් බෑ. ඒ අපහසුකම්ුත් තියෙනවා ගොඩක් ඒ දේවල් වලට, ඒ කාල විපර්යාසවල් අනුව මේවයි උඩ. නමුත් මේ මාසෙ පොය දවසත් මේ බුදු පිළිම වහන්සේ නමකට චෛත්‍යයකට බෝධින් වහන්සේ නමකට ශ්‍රද්ධාව භක්තිය ගරුත්වය උපදවලා ඒ තැන් ටිකක් පිරිසිදු කළා, මල් පහන් සුවඳ පූජාවල් කළා, ඒ සතර බුදු රියාණන් වහන්සේලා සිහිපත් කළා, සතර වරන්දීයොන්ට මළගියත්තන්ට පින් දීමෙන්. එතකොට මේ හැම කෙනෙම තුන් සූත්‍රය ඉගෙනගෙන තියෙන ඕන. එතකොට අපේ තියෙනවා ඥාන 14ක්. ඔය ඥාන 14ක් පාඩම් කරගන්න ඕන. දුක්ඛේ ඥානං, නිබ්බුද්ධ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියලා ඒවත් බලාගෙන ඒ අවසානේ ප්‍රාර්ථනා කරගන්න ඕන. භවතුෂ්ණාවල් ඒ වගේ කිසි දෙයක් නෙවී, අන්නේ ඥානේ පහළ වෙන්නේ කියලා. එතකොට කෙලින්ම ත්‍රි හේතු ලැබෙනවා. ත්‍රි හේතු ලැබුණයින් පස්සේ අභාග්‍ය තැනකට යන්නේ නැහැ. නමුත් අපි කොයි ආකාරයෙන් නමුත් කොයි විදියෙන් නමුත් අපි මොන පාප කර්මවල් කළා තිබුණත් ඒ පාප කර්මවල් යටපත් කළ පිනමතු වෙලා ඒ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් සංසාර ගමන නිමා කරගන්න ඕන. මොකද මේ බුදුරජාණන් වහන්සේලා කියන්න බැරි අසීමිත කාලවල සමතිස් පාරමිතාවල් පුරලා ඒ සියලුම දේවල් කළා මේ බුදු වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි, අපි මේ සංසාර දුකෙන් එතර කරවීම සඳහා. ඉතින් අපේ බුදු පියාණන් වහන්සේම ශ්‍රී මුඛයෙන් වදාරලා තියෙනවා මම තරම්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තරම් නිന്ദා, අපහස, තාඩන, පීඩන අහපු අහන කිසිම කෙනෙක් ඇත්තේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතින් ඒ තරම් නිගණ්ඨ කාණ්ඩකින් විතරක් නෙවෙයිනේ, අවුරුදු 45ට ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක්ම ආවා, චින්චිමානිකාව, අර පරිබ්‍රාජිකාව. ඉතින් ඔය ඒ දේවල් ඔක්කොම දැනගෙන දීපංකර පාද මුලේදී නිවන් බල නිවන් දැකීමේ එක ගාතාවක් අහනකොට නිවන් ලැබීමේ භාග්‍ය තිවිලා ඒ වාර බැලුවා මේ බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවම සාසන අන්තර්දාන වුණාම ඉතිරි වෙන සත්‍යයට කාගේ පිළිසරණක්ද කියලා බලලා අපි වෙනුවෙන් ආපු අපේ බුදු පියාණන් වහන්සේට අපි ජීවිත පූජාවෙන් පූජා කරන්න ඕන. ඒ විදියට ඒ කියන දේවල් ඒ පෙන්නලා දෙන හැම දෙයක්ම ඒ අනුව කටයුතු කරගන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම ලෝකාන්තරික නිරේක ගිහිලා ඉපදුනත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අනාගත වංශ දේශනාව කියනකොට අහුවෙනවනේ, මම කියන්න ඕනේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම මේ බුද්ධ ශාසනය ලැබෙනවා. ඒ ලැබෙනකොට අපිත් කර අපෙනුත් තියෙනවා බුදුරජාණන් වහන්සේට මේ මල් පහන් පූජා කරන වගේ පුළුවන් තරම් නොමග යන කාණ්ඩ. තාඩන පීඩන චෝදනා හවල් අහලා කියලා වුණක් කමන්නේ, ඒ අයත් පුළුවන් විදියකින් හොඳ මගට ගන්න. අර පෙන්නලා තියෙනවා දෙමව්පියෝ යහ මගට ගන්නවයි කියන එක මොන තරම් වැරද්ද. හොඳ මග යන දෙමව්පියෝ යහ 100ක් යහ මගට යනවට වැඩි අපායගාමි වෙන දෙමව්පියෝ දෙන්නේ එයින් ගොඩ දැම්මොත් අන්න ඒවයින් නිදහස් වෙනවා කියලා. ඉතින් ඒක මේ හැම කෙනෙක්ම දන්නවා. මේ
දකුණස්සව් සැරියුත් මහ රහතුන් වහන්සේ අම්මගේ කිරිනායක ගිව්වේ කොහොමද කියලා. අන්න ඒ වගේ දේවල්. එතකොට විශේෂයෙන්ම මේ උපාසිකාවල් කාන්තා පක්ෂයේ දැනගන්න ඕනේ. දැන් අපි මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට දුන්න ගරු ධර්ම 8 ඒව සිහිපත් කළා. ඒ අනුව කටයුතු කරගන්න ඕන. මාර බලය බොහෝම බල සම්පන්නව ක්‍රියාත්මක වෙනවා. ඒ මාර බලය අපි හැම කෙනෙකුටම අමතක වුණාට අපි දැන් බලන්න පිටපිට අවුරුදු 3ක් අපිට වෙසක් උත්සවයේ තියන්න ලැබුණේ නැහැ. 2018 අවුරුද්දේ මේ අවුරුද්ද වගේ මේ පොහොයල් වල විපර්යාසයක් ඇවිල්ලා අප්‍රේල් 29ට ගත්තා. ඊළඟට වෙසක් මාසයක අදි එකක් කියලා තොරන් හදන්න ඒවට මේවට නුකුත් දේවල් වලට වේදන් කෙරුවා, ලෑස්ති කෙරුවා. ඒක ඒවා ඔක්කොම අඩපණ වුණා. නියම විදියට වෙසක් දිනයක් නැති වුණා. බෙදිලා දැන් අර ස්වාමීන් වහන්සේ කියවන්නේ මේ වතාවේ හැම කෙනෙක්ගේම එකඟන්තයෙන් අද වසාර දනාව ගත්තයි කියලා. ඉතින් ඒ වගේ අර වෙලාවේදී ඒක එකඟන්තයක් නිමිච්ච නිසා අංජමංජ වුණා. ඊට පස්සේ 2019 අවුරුද්දේදී අර පාස්කු ඉරිදා මේ ප්‍රහාරය කියලා ඒ අප්‍රේල් 21 වෙනිදා ඒක නිසා වෙසක් පෝයක් නැති වුණා අපිට. එතකොට මේ අවුරුද්දේදී ඊට වැඩිය විපාකයක් වුණා ඉඳගෙන. කොරෝනා කියන නිසා බක්පුර පසළොස්වකත් නැති වුණා, වෙසක්පුර පසළොස්වකත් නැති වුණා, එතනින් ගියාම පොසොන් පුර පසළොස්වකත් නැති වුණා. අද නමුත් කොහොම නමුත් මේ බුද්ධ ශාසනයේ ලෝකපාලක සාතරාරක්ෂක දිවි දේවතාවුන් වහන්සේලා, සතරවරන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා, ඒ බුදුරජාණන් වහන්සේට ආටානාටි සූත්‍රයෙන් ප්‍රතිඥාව දුන්න ආකාරයට සිල්වත් භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන අය පංචශීලය ආරක්ෂා කරන අය වෙනුවෙන් අපි රට ආරක්ෂා කරනවායි කියලා අද මුළු ලෝකෙම පුදුම වෙන විදිය දෙයක් අද මේ ලංකාවේ මේ කොරෝනා කියන දෙයින් වුණේ. හැම තැනකම ස්වාමීන් වහන්සේලා රතන සූත්‍ර දේශනාවල් දේශනා කෙරුවා. ඒ දේශනා කිරීමෙන් එතකොට හැම තැනකින්ම හැම ස්ථානයකම වෙහෙර විහාරවල ගෙවල් වලත් ඒ දේවල් කෙරුවා. ගිහි පින්වතුල්ලා පංචසී ආජීව අෂ්ටාංගම සීලය සමාදන් වෙන තිල්ලුතුල්ලා. ඉතින් ඒවා නිසා බලලා අපිට ආහාර පාන වලින් දුකක් දුන්නේ නැ කිසි කෙනෙකුට. ඒවා දුන්නේ නැ. ඒ වෙලාවට මර කප්රුක වගේ තියෙන ගස් හතර, කොස් පොල් ගහ, ගොයන් ගහ, කොස් ගහ. එතකොට කුස් ගහේ ඒ වෙලාවේදී පළදාව දුන්නා. වෙනදා ගෙඩි 1000ක් ඇදෙන ගහේ මේ වතාවේ 2000ක් ඇදුනා. ඉතින් හුඟක් ආහාර පාන අඩු කාණ්ඩේට එයින් එහෙම ඒ විදියට දෙන්න ලැබුණා. ඒවා ස්වභාව ධර්මයෙන්ම ඒ කාලය වෙනකොට අර ඉන්ධන මිල පහසු වෙලා ඒවා සෑහෙන වීදියංගය ආසාදිකයෝ ඒ මේ ලංකාවේ ඇදිලත් ලංකාවේ මරණයට පත් උනේ 9 දෙනයි. ඒ 9 දෙනාගෙනුත් 4 දෙනයි බෞද්ධයෝ, අනික් කාණ්ඩය ඔක්කොම වින කාණ්ඩය. ඉතින් එතකොට අපි සියුම් ඒ වගේ බලන්න ඕන. මේ ශාසනය පැවතිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ අබමල් අබ ඇටයක තරම්වත් ධාතුන් වහන්සේලා ජීවමාන වැඩ ඉන්න තාක්කල් මේ රටට කිසිම මිත්‍යා දෘෂ්ටික ග්‍රහණයකට අහුවෙන්නේ නැහැ. නමුත් අර කොසල් රජුරුවන්ගේ හීන දාසේ පෙන්නන වගේ අපේ තියෙන පස්පව් දස කුසල් උඩ අන්න අර දේවල් ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙන දේවල් වලක්ක ගන්න අපි ශක්ති ප්‍රමාණයෙන් අපි පුළුවන් තරම් ත්‍රිවිධ රත්නත්‍රය සරණ යමින් අපි ගුණ ධර්ම පුරමින් ඒ කටයුතු කරගන්න ඕන. දැන් මේ අද සීල් සමාදන් වෙච්ච අය උපෝසත තීරේ හැමදාම ඉන්න බැහැනේ. ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඉන්න පුළුවන් නම් මොකද දැන් පොරොන්දු වෙනවා ඉඳගෙන විකාල භෝජන වීරමණී සික්කාපදල සීල් පවාරණය කෙරුවෙන් පස්සේ ඉතින් අර කියපු ඒ සීල්පද තුනක්ම මේ වෙනවනේ. ඉතින් ඒ වගේ ඒ වෙලාවට තියෙන එක ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ආජීව අෂ්ටාංගම සීලය. ඒ සීලයේ කියන කරුණු අනුව හිටියම කවදාකවත් වරදින්නේ. නමුත් අපි භවතුෂ්ණාවල් කාමතෂ්ණාවල් ඒ දේවල් නැති කරගෙන අපි බලා ගන්න ඕන තනියෙන් ආවේ තනියෙන් යන්නේ. ඉතින් මේ ගෙනියන දෙයක් නැහැ. ඉදිකටු ඉදිරියෙන් ගෙනියන නූල් පොටත් කෙටි
කරගන්න කුසල අකුසල කර්මවල පමණයි ගෙනියන්නේ. එහෙමනම් මේ ලැබිච්ච මහඟු අවස්ථාවත් මේ කාලේ ටිකක් පුළුවන් තරම් පින්දහම් කරගෙන ඒවට ඒ විදියට කටයුතු කරගෙන අප්‍රමාදව වැරදි පාපවල නොකරිච්ච කෙනෙක් නෑ. ඒ කෙරිච්ච හැම කෙනෙක්ම ඒව ගැන පසුතැවෙන්න ඕනේ නෑ. එහෙමනම් අර අඟුලිමාල රහතන් වහන්සේ පින්දපාතේ යනකොට ගල් වලින් ගහනවා පොළු වලින් ගහනවා පින්දපාතේ පාත්‍රයට ලැබෙන්නේ ලේ තමන්ගේම ශරීරයේ ලේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ලේ පෙරාගෙන එනකොට බුදුරජාණන් වහන්සේම නැගිටලා ඉස්සරහට ගිහිල්ලා කිව්වා අඟුලිමාලය තොප කරගෙන තියෙන අකුසල විපාක වැඩි, ඒක නිසා ඒවට අපාගත වෙන්නේ නැතුව වහ වහ ක්‍රියාත්මක වෙලා ඉක්මනින්ම මේ සංසාරේ මිදෙන්න කටයුතු කරගන්නයි කියලා. ඒ හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න කිව්වා. ඒගොල්ලෝ ගැව්වේ බැන්නේ ඔක්කොම කෙරුවේ සාධාරණ පෘථග්ජන භාවය නිසා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම අර කරලා දුන්නා වගේ විශේෂයෙන්ම වටිනා දවසක් පින් කරගන්න ප්‍රඥාව ලබා ගන්න හොඳ දවසක් 15ක පොයේ සම්මුත වේ යන වගේ අර මාසෙ පොයේ දවසක් ගැනීම. ඉතින් අන්න ඒවා එක්සත් වෙලා කතා වෙලා ඒ ස්වාමීන් වහන්සේලාට සිව්පසින් අපෝපස්ථානයි කියන කරන වගේ ඒ ස්වාමීන් වහන්සේලාගේ ඕනෑ පාකම් බලලා ඒ දේවල් දී කරන්න ඕන දේවල් අනිවාර්යයෙන් මේවා කෙරෙන්න ඕන. එතකොට ඒ පින් තමල්ලාට එකතු වෙනවා, ඊළඟ භවයට ගෙනියනවා. ඒ පින් කරගන්න ගමන්ම මළගිය ඇත්තෝ භවාන්තරගතව අපේ ඥාති මිත්‍රාදීන් පමණක් නෙවෙයි හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. දැන් බලන්න ලංකාවේ සාගින්නක් ඇත්තේ නැහැ. පහුගිය දවස්වල දැනගන්න ලැබුණා ඉන්දියාවේ පොඩි දරුවෝ 140ක් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ඉපදුන රටේ 140ක් ඉන්නවා. ඔය 140ම අඬාන බඩගින්නලු පිංගන්න අතට අරගෙන ඒ පිංගාන අතේ තියාගෙන බඩගින්නලු නිදාගන්න. ඉතින් මොනවා කරන්නේ? ඒ අර ධර්මයෙන් පිට යෑම. අද ඒ රටේ බෞද්ධයෝ කියන කාණ්ඩේ අඩු කුලේ කාණ්ඩයක් හැටියට සලකන தත්ත්වයට පත් වුණා. බුද්ධාගම නෙවෙයි අනිත් ඒවා තියෙන්නේ. ඉතින් බුද්ධාගම ඉතිහාස ඓතිහාසික දේවල් වශයෙන් ඒ තියාගෙන ඒ හම්බ කරන ගන්න දේවලුත් යුද්ධ කටයුතු වලට වියදම් කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඉතින් මේවා බලාගෙන මේ දේවල් ආදර්ශයට අරගෙන මේ අනුව අපේ ජීවිත හැඩ ගහගෙන නිරන්තරයෙන්ම පස්පව් දස කුසල් නොකටයුතු වෙලඳාම් දේවල් වලින් වැළකීලා හොඳ ජීවිතයක් ගත කරලා හොඳ තැනකට ගිහිල්ලා දිව්‍ය ලෝකවලට ගියත් මේ කාලේ බොහෝම හොඳයි. ඔක්කොම මේ හොඳ වැඩ කරපු හොඳ දේවල් කරපු ඒ දිව්‍ය ලෝක පිරීලා අද වගේ දවසට සුධර්මා දිව්‍ය සභාව සැරසෙලා ශක්‍ර දෙවියන්ට වාර්තාව ගියාම කියනවා පින්වත් දිව්‍යාංගනාවනි දිව්‍ය පුත්‍රේනි සුගතිගාමි වෙලා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේදී ඒ පින්වත් දෙමාපිය අතරට ගිහිල්ලා ඒ අයත් හොඳ මගට මාගපත් කළා තුපිත් ඇවිල්ලා මේ දිව්‍ය ලෝක පුරවන්නේ කියලා. ඒ අනුව ඒවා ඒ කටයුතු කෙරෙන ඒව විස්තර කරන අවස්ථාවල් නිමේ මේ අවස්ථාව. ඉතින් එතකොට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි පමණක් නිදහසල යනවා නෙවී. දැන් ඔය එක රටක 1,45,00,000ක් මේ වෙනකොට මැරිලා තියෙනවා. ඉතින් ඔය මැරිලා තියෙනවා බලන්න මේ රටක නම් ඉතින් ඔය මේ රටේ නඩු දැම්මා ඉඳගෙන අර දොස්තර සම්මතයෙන් අර මිනි දෙකක් පිච්චුවයි කියලා. ඉතින් ඒ රටවල් වල පුච්චනවා නෙවෙයි ගෙනහල්ලා කුණු පොරවර වගේ වයි දාලා තැන් තැන් වල දාලා යනවා. අන්තිම දියුණුයි කියන පොහොසත් කියන රටවල් වල සල්ලි වීසි කරනවා. උඩ මහල් වල ඉඳලා මේවෙන් වැඩන්නේ අපිට කන්න නෑ බොන්න නෑ කියලා. අපේ රටේ එහෙම දෙයක් නෑ. ඉතින් ඒ තියෙන සෞභාග්‍ය විශේෂයෙන් ඉතින් මේ වේරගල ආරණ්‍ය කියන එක ඇත්තෙම මම හුඟක්ම සතුටු වෙනවා. අර චෛත්‍ය දියා බැලුවම විශේෂිතම චෛත්‍යයක් විදියට හොඳට ඈතට දිලිතෙන විදියට ඉදි වෙනකන් ලයිට්පත් වෙන ඉතින් ඕවා එමින් කොයිතරම් වේදම් කළා කොයිතරම් කැපවීම් වෙලා කරනවා තියෙන තැන්ද. ඉතින් ඔය කාලානුරූපව වෙන දේවල් තමයි. ඉතින් ඒක නිසා දීර්ඝව දේශනා කරන්න යන්නේ මේ පින් කර ගැනීමේ වාසනාවක් ලැබුණේ ඇත්තම කීටොත් මටත් මේ අවස්ථාවට මේ සහභාගී වෙන්න ලැබුණී ඉඳගෙන දෙපලක් තරහ වුණා දෙපලක් මට ආරාධනා කළා එකපලක තරහ වුණා වස් වලට ආවේ නැහැ කියලා අනිත් තැන මාත් එක තරහ වුණා ඒ හිටපු තැනින් ගියයි කියලා
තව දෙපලක වස්සිවර වෙන හරි එන්නේ කියලා කිව්වා. එක තැනකට මම ප්‍රතිඥාවක් දුන්නේ නැහැ. මට හොඳ සුදුසු මොකද මමත් ඉන්නේ බොහොම වයෝවෘද්ධව. දැන් මේ 80 වෙනි අවුරුද්ද පහකොල්ලත් දවස් 3ක් වෙනවා. ගිය මාසේ 30 වෙනිදා 80 වෙනි අවුරුද්ද පහු කෙරුවා. ඉතින් අපි ඒ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය අනුව ජීවත් වෙලා හැඩගැහිලා ආපු නිසා ආරෝග්‍ය පරමාලාභ කියන දේවල් ඒවා සම්පත්‍ය ඇති කරගත්තා. මේ ධර්ම දානවල අපිත් ඒ පූජා කරනවා. ඉතින් මෙතෙන්ට මම අවුරුදු 3ක විතර වෙලින් ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා ඉන්න මට හිතට වදයක් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ නාගොඩ සද්දා ලොකු ස්වාමීන් වහන්සේ මං දවසක් දැකලා මොකද බොහොම කනගාටුවෙන් ඉන්නේ කියනකොට නෑ මුකුත් නෑ කිව්වා. කියනකොට නෑ නෑ මොකක් හරි ප්‍රඥාවක් තියෙනවා කිව්වම මං මොකුත් නොකිය ඉන්නකොට පස්සේ මං කිව්වා හාමුදුරු කෙනෙක්ගේ තියෙන ප්‍රඥා කාමුදුරු කෙනෙකුට කියන්න බය වෙන්න ඕනේ නෑ කියන්නේ කියලා. ඒ පාර මං කිව්වා මම මේ පොතක් මුද්‍රණය කරන්න දීලා ඒ පොතේ මුද්‍රණය කෙරුවයි කියලා මේ මුද්‍රණය කෙරුවයි කියලා ඒක දැන් ගන්නයි කියලා මට කරදර කරනවා. ඉතින් ඒ පොතට ඒ කාලේ හැටියට රුපියල් 25,000ක් විතර මුදලක්. පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔක සුළු දෙයක් නේ. දැන් කැපකරුවෙක් එක්කව නම් මම දැන් මේ බාණ්ඩාගරික මහත්තයගෙන් සල්ලි ඉල්ලලා දෙන්න. හිට මේ ආසනීය වැඩ මේ දැනට වැඩ ඉන්න මේ ස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ඒ කැපකරු කෙනෙක් එක්ක ඒ අච්චු කන්තුරුවටම සල්ලි ගෙනිහිල්ලා ඒ සල්ලි දුන්නා. පොත් ටික දෙන්නේ කිව්වා දැන් මේගොල්ලෝ කළා තියෙන කපටි වැඩ. මං මේව කළා කොහොම හරි මං අසහනේට දාලා ඒ මේව කළා මුද්‍රණය කළා තියෙන වේදන් කළා ගන්න. පස්සේ ඒ පාර කොහොම හරි පොත් ටික හම්බ වෙලා ඒ අංක එකට ආපු මහා මංගල සූත්‍ර දේශනා පොතින් ඒ පොතේට අනුග්‍රහය දීමේ ශක්තියෙන් දැන් මේ වෙනකොට පොත් 34ක් වේ જાත්‍යන්තර. ඉතින් මට ඒ වටේ වේදම් කරන්නේ මහත්මරු ඒ කොළඹ ඉන්න මහත්තුරු කියනවා ඉඳගෙන ආමුදුරනේ දැන් ඔබ වහන්සේගේ පොත මේ රටේ නැතුවට පිට රටවල බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. පුළුවන් තරම් ඒවා මේ කරලා එවන්නේ කියලා. ඉතින් නමුත් ඒ පොත් එක ඇති මහත්ය කියලා අර පොත් ගෙනාලා මේ එදා කටින පින්කම වෙලාවේදී වර්ග තුනකින් හැම කෙනෙකුටම ආපු හැම කෙනෙකුටම පූජා කළා. ඉතින් මම බැලුවා ඒ සල්ලි වෙනුණු ඒ ස්වාමීන් වහන්සේ මට එතන මගේ වාග්ය අභාග්‍ය වෙනම දෙයක් ඒ කාවන්තිසපුර ඒ තැනක් ආරියසලා දුන්නා. ඒ වෙනුවෙනුත් දැන් මේ ඒ ස්වාමීන් වහන්සේට මගෙන් කෙරෙන්න තියෙන්නේ ණයෙන් නිදහස් වෙන්නත් ඒ හැම දෙයකටම කියලා මම මේ වස්තුන් වාසේ බාරගත්ත වස්වසන්. ඉතින් ඒක කොහොම හරි මම පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් ඒ වස්තුන් වාසේ ගත කරනවා. ඉතින් එතකොට අපිට විවේක වලදී අවස්ථාවල් අනුව ඒ ධර්ම සාකච්ඡාවල් ධර්ම දේශනාවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් මේ වෙලාවේදී මේ මතක් කරලා දෙනේ මට යම්කිසි වෙලාවක් ප්‍රමාද වුණා නම් ඒ ප්‍රමාද වීම උනත් ඒවට ස්වාමීන් වහන්සේගෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ඒ ප්‍රමාද වුණත් මේ පෙන්නලා දෙන්න තියෙන කාරණාවල් ඒ කියන දේවල් හොඳට සිහියට ගන්න හොඳට සිහි කල්පනාවට ඇති කරගන්න. දැන් මීට අවුරුදු 70කට ඉහත ගමේ පන්සල් ගමේ ඉස්කෝලේ 5 වෙනි පන්ති විතර තියුනේ. ඒ ඉස්කෝලේට යනකොට අපිට දැන් ධර්මය අධර්මය වෙලා තියෙන දැන් ධර්මය නෙවෙයි තියෙන අනිත් පැත්ත. ඒ වෙලාවේදී අපේ ඉස්කෝලේ යාමිනේ සුමානයකට හැම සිකුරාදාටම ලෝ වැඩ සංගරාවේ ගාථා දෙකක් කවි දෙකක් කටපාඩමින් දෙන්න ඕන. දුන්නම දුන්නේ නැත්තම් දෙන්නේ නැති කාණ්ඩෙට වේවැල සර වැඩි මදි කියලා සර මදි කියලා පේර කෝටුවින් ගහනවා. හතරක් ගහනවා දකුණු අත ඇල්ලුවම දෙකක් ගහනවා දී පාට වෙනවා අනිත් අත අල්ලන්නේ. අපි ඒ කාලේ නොදැනත් ආරම කමට අපි තරහින් ඉස්කෝලේ යමිනේ ගැන නොයෙකුත් ඉදින් අපි තරහින් ඒ හිත දූෂණය කරගෙන. නමුත් දැන් ඒ ඉස්කෝලේ යමිනේලාට අපි පින් දෙනවා හැම තිස්සෙම මේ අස්පාදපු ඒ උගන්නපු ඒ විදියටම ඒ කියලා දුන්න අන්නේ වගේ අපිත් හැම කෙනෙම මේ ධර්ම දානය ධර්ම ඥානය ඌව සම්බන්ධයෙන් වැඩ කරගන්න ඕන. ඉතින් ඒ කවි එදා ඒ තරම් බයට කියපු දේවල් ඊයේ වෙච්ච දේ අද මතක නැතුණත් ඒ කවියක් මතකයි. ඒ කවියත් මෙන්න මේ දේශනා කළා මගේ දේශනාව අවසන් වෙනවා. ඒ කොච්චර වටිනාද ඒවත් ඒ විදියට අපිට දුන්නේ.
අඳුරෙහි අසුලොම විදිනට දුරදී විදුලිය පැවැර දුනොත් වරදී විදුලිය වන්මේ කයලත් තැනදී සිදුනොකලොත් මතු සගමක් වරදී. අන්නේ කවියනු පෙන්නලා දෙන්නේ මේ බුද්ධ ශාසනයෙන් කරගන්න තියෙන උපරිම දේවල් කරන්න, බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවල් කරගන්න, මෛත්‍රී බුද්ධ ශාසනයෙන් අපේ සංසාර ගමන නිමා කරගන්නේ කියන දේ ඒ පකවියෙන් පෙන්නලා දෙන අවවාදයේ වශයෙන් මතක තියාගෙන මේවා සිහියේ තියාගෙන යනු ජීවිත අධගත ගන්න, අනිත් අයට ආදර්ශවත් විදියට ජීවත් වෙන්න ජීවත්වෙන රාජීවෂ්ටාංගම සීලය කියන සිල්පදේ කියවත් දන්නවනේ. ඒවන්ව පුළුවන් තරම් ජීවිතය ගත වෙන්න, එතකොට කවදාකවත් අර දින්නේ නැහැ. කොයි තරම් දුගී දුප්පත් වුණත් අනුන්ට චිත්ත පීඩාවක් කායික පීඩාවක් වෙන විදියට කිසිදයක් කරන්නේ නැතුව අපේ ජීවිත හදා ගන්න ඕන. එහෙම දේවල් වෙලා තියෙනවනම් පසුතැවිලි වෙන්නත් එපා. අඟුලිමාලට දුන කමටහන වගේ ඒවත් අරගෙන ඇදින්න, ඒ කටයුතු කරගන්න. එහෙමයි ඒ ධර්මයේ ඉන්නේ. එහෙමනම් මගේ මේ ධර්මස්වමිනේට අවස්ථාව දුන්නා වූ ඒ පූජනීය ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛානි ස්වාමීන් වහන්සේලාගෙනුත් ඒ ධර්මස්වමිනිය බොහොම නිස්සද්දතාවයෙන් සතුටු තිතින් සාදුකාර දෙමින් අසං හිටපු ඔබලා හැම කෙනෙකුටමත් තව තවත් ධර්මඥානය ලැබේවා. ඒ රස කරගත්ත භාවනාවේ කුසල භවාන්තරගතෝ මේ සහභාගී වුණා වූ සහභාගී වෙන්න බැරි වුණා වූ සෑම සියලු කෙනෙකුගේම භවාන්තරගත නමින් මිය පරලෝ ගිය දෙමාපිය ඥාති මිත්‍රාදී නිමේ අර ඉන්දියාවේ නිමේ අර කෝටි ගණන් මැරිච්ච මිත්‍රා දුස්ති අයටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම කෙනෙක්ම දුගතියෙ මිදී සුගතිගාමි වීමත් සුගතියේ ගාමි වීම සමගම ධර්මඥානෙ උන්ටත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හිතමින් අපි ධර්ම දේශනාව මේ නිමා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මම්බරන්දීසා.